හරි මාමේ. එතකොට මට කියන්නකෝ අපේ යාළුවන්ට පැහැදිලි කරලා දෙන්න මේ කවුද මේ ලස්සනම ලස්සන බළු පැටියේ? එයාත් මේ මේ බබා වගේම තමයි මේ බොනික්ක වගේම තමයි ක්‍රියාකාරීත්වය. ආ. එයාටත් දාන්න තියෙනවා 3A වගේ 3 A2 වගේ බැටරියකින් කැලි 3ක් වගේ. ආ ඒවා මාමේ මේ රීචාර්ජබල් නෙමෙයි සාමාන්‍ය බැටරි කැලි. ඔව්. හරි හරි. විදිහට ගන්න පුළුවන් එක රීචාර්ජබල් නම් රීචාර්ජබල් රීචාර්ජබල් ගත්තොත් ආ වියදම් පොඩ්ඩක් අඩුයි ඒකද චාර්ජ් කර කර චාර්ජ් කර කර දාන්න වෙන්නේ. මෙතන පොඩි ස්විච් එකක් තියෙනවා ඒක ඔන් කරා නම් ඔන් කරලා එයාගේ බෙල්ට් එක තියෙනවා. ඔව්. බෙල්ට් එකේ තියෙනවා පොඩි බටන් එකක්. ප්‍රෙස් කරා නම් හරි. අපිට පෙන්නමු මාමේ මොකද්ද කරන්න කියලා. ඔන්න. එයා ලස්සන සින්දුවක් ගී කිය ඔන්න ලස්සන වැඩමකුත් දාලා නේද? අපේ ගුංජි යාළුවා නෑ කැමති වෙයි අනිවාර්යෙන්ම මෙයාට. දැක්කද? එයා ලස්සන dance එකක් දාන ගමන් ඉස්සරහට ඉස්සරහට යනවා. තේරවද ඔයගොල්ලන්ට? හරි මාමේ. එතකොට අපිට කියන්නකෝ මෙයා කොහේ නිෂ්පාදනයක්ද? මෙයාත් චීන තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. හරි. මෙයාත් චීන රටේ නිෂ්පාදනය කරපු ලස්සන ලස්සන බලු පැටියෙක් නේද? කලස් වෙනවා දෙකක් තුනක් වගේ. කලස් කලස් දෙකක් තුනක්ම දැනට තියෙනා නේද? තියෙනවා ගන්න. හරි. එතකොට මාමේ මෙයාගේ අපි කොහොමද සෙල්ලම් කරනකොට මෙයා අපි එළිය සෙල්ලම් කරලට කමක් නැද්ද? එළිය සෙල්ලම් කරන්න පොඩ්ඩක් අමාරුයි මොකද මේවා ඩස්ට් එක එනවා. ඒගොල්ලන්ගේ කකුල් වලට නේද මෙහෙම? කුණු ගෑවෙන්න පුළුවන් කුණු ගෑවෙන්න පුළුවන් එහෙනම් එළිය නම් කොහොමත් සෙල්ලම් කරන්න අමාරුයි ගේ ඇතුලේ වගේ තමයි සෙල්ලම් කරන්න වෙන්නේ නේද වතුරුනුත් පොඩ්ඩක් ප්‍රවේශම් කරගන්න ඕනේ යාළුවනේ අපි ඉස්සෙල්ලා සෙල්ලම් බඩු මේ පරිස්සම් කරගන්න විදිය කතා කරා වගේම මේ බොනික්කෝ ටෙඩි බෙයාලා එයාලා පරිස්සම් කරගන්න විදිහත් ඔන්න අපි කතා කරා කොහොමද මේගොල්ලන්ව නාවන්න කරන්න හැම හොඳ නැහැ සාමාන්‍ය පොඩි ප්ලාස්ටික් බොනික්කෝ වගේ නෙවෙයි නේද මාමේ මේ බොහොම සියුම් විදියට හදලා තියෙන ඇතුලේ සර්කිට් දාලා තියෙන ඔයගොල්ලන්ට ලස්සන සින්දු ඇහෙන දඟලන ඩාන්ස් කරන බොනික්කෝ මෙයාලා පාවිච්චි කරනකොට අපි වතුරෙන් ඒ වගේම එළිය අවුට්සයිඩ් එකේ තියෙන දූවිලි ඒවායින් අපි පරිස්සම් කරගන්න ඕනේ. ගේ ඇතුළෙම තමයි සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් ලස්සනයි නේද මාමේ? හරි. අපි ආයෙමත් එක නටුමක් බලමුද? චතුරංග මාමේ එතකොට අපිට කියන්නේ මේ මොකද්ද මේ ඩයිනෝසරෙක් පේනවා ඩයිනෝසර් කෙනෙක් ඔව් ඇත්තටම මේක ඩයිනෝසර් කෙනෙක් මෙයා ක්‍රියා කරන්නේ බැටරි බලෙන් තමයි මෙයා ක්‍රියා කරන්නේ බැටරි බලෙන් නේද හරි එතකොට ඔන්න චූටි යාළුවෝ දන්නවා ඉස්සර ජුරාසික් පාක් ෆිල්ම් එකෙන් බල්ලා තිනා නේද ඔයගොල්ලෝ ඉස්සර කාලේ ජීවත් වෙච්ච භයානක සත්තු జాතියක් තමයි ඩයිනෝසරස්ලා කියන්නේ මේ ඉන්නේ ස්ටෙගොසෝරස් කෙනෙක් නේද ඔයගොල්ලෝ දන්නවනේ මෙයා ක්‍රියාත්මක වෙන්නේ මාමේ බැටරි බලෙන් කියව නේද කොහොමද මෙයා ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි චුට්ටක් බලමුද බලමු මෙයාටත් දාන්න තියෙන්නේ A2 වර්ගයේ බැටරි කැලි 3ක් වගේ. ඔව්. රීචාර්ජබල් ඒවා දාන්න පුළුවන්ද වන්න? ආ ඕනේ නම් ඔන්න ජෝඩි ආලෝනේ රීචාර්ජබල් බැටරිත් දාන්න පුළුවන්. මේ වගේ තමයි දාන්න තියෙන්නේ. ඒකත් දාලාම හයි කරලා බටන් එකක් තියෙනවා එයා ඔන් කරන්න නේද? මෙතන තියෙන ඔන් ඔෆ් ස්විච් එක. හරි. ඒක තිබ්බනම් එයා ඇවිදිනවා. එයා ඇවිදිනවා නේද? බලන්න එයාගේ ලයිට් ටිකකුත් තියෙනවා උඩින් ලයිට් සෙට් එකකුත් පත්තු වෙනවා. මේ මෙයාගේ මේ ටික රබර් රෝලින් වගේ තමයි. ආ ඇයි මම මේව රබර් රෝලින් හදලා තියෙන්නේ? ඒ සොෆ්ට් වගේ පොඩි කට්ටියට ඇනින් නැති වෙන වගේ. ඔව් අපේ පොඩි චූටි යාළුවෝ මේක පාවිච්චි කරනකොට ඒගොල්ලන්ගේ මූණේ අතේ ඇඟේ ඇනින්න පුළුවන් නේද? මේව ඇනුණාට ප්‍රශ්නයක් නැතු බාලයක් වෙන්නේ නැහැ නේද මාමේ? හරි. ඔන්න චූටි බබාලා ගැන හිතලා තමයි මේ මාමලා සෙල්ලම් බඩු හදනකොට හදන්නේ. ඉතින් බලන්න මේ එයාගේ නැට්ටේ තියෙනවම කටුපේලියක්. පිටේ තියෙනව නේද මාමේ කටුපේලියක්. මෙයා හැබැයි මිනිමස් කරන ඩයිනෝසිරස් කෙනෙක් නන් නෙමෙයි. මෙයා ආහාරයට ගන්නේ ඉස්සර කාලේ හිටපු මෙයා නම් ආහාරයට ගන්න මෙයා රොබෝ කෙනෙක්නේ ඉස්සර කාලේ හිටපු ඒ ඩයිනෝසිරස්ලා ආහාරයට ගන්න මෙයා මොනවද
මඩ පස් දිරපු ගාස් ඔය වගේ ජාති නේද මාමේ. හරි. එතකොට මෙයාව මාමේ අපි කොච්චර කාලයක් අපිට මෙයාගේ බැටරි දාලා පාවිච්චි කරන්න පුළුවන් වෙයිද? මෙයාගෙත් ඇතුලේ සාමාන්‍ය මෝටර්ස් දෙකක් වගේ තියෙනවා. මෝටර් දෙකක් තියෙනවා නේද? හරි. බැටරි සාමාන්‍ය රීචාර්ජබල් වගේ දානවා නම් normal කියන අපිට ආරෝපණය කරගන්න පුළුවන් හින්දා කාලයක් මේ කරන්නේ normal බැටරි දෙකක් නම් සාමාන්‍ය පැය 8ක් 10ක් වගේ කාලයක් පැය 8ක් 10ක් පුළුවන්. ඒ මාමේ එතකොට මෙයාගේ මේ බැටරි වැය වෙන්නේ එයාගේ මෝටර් දෙකටයි ලයිට් සෙට් එකටයි මියුසික් වලට එයාගේ සාද්දෙට නේද? මෙයාගේත් අර අපි ඉස්සෙල්ලා බලපු කෝච්චිය වගේ ඇත්ත ඩයිනෝසරයෙක්ගේ සද්දයක්ම තියෙනවා නේද? අපි ආයෙමත් බලමුද මාමේ මෙයා ක්‍රියාත්මක කරලා ඉස්සරහට යවලා. ඔන්න පුංචියාලුනේ බලන්න ඩයිනෝසිරස් කෙනෙක්. හරි. එහෙනම් අපි අපේ ප්‍රෝග්‍රෑම් එක අතට ඉවර කරන්න කලින් තව දේවල් ටිකක් තියෙනවා බලන්න. චතුරංග මාමේ අපි ටිකක් ගිහිල්ලා බලමුද මේගොල්ලන්ගේ අනික් යාළු ටික කොහෙද ඉන්නේ කියලා. බලමු අපි. හරි. එහෙනම් ඔන්න ප්‍රෝග්‍රෑම් එකෙන් යන්න කලින් ඔයාලට මේගොල්ලන්ගේ අනික් යාළුවම පෙන්වන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි එන ඒගොල්ලන්ව බලලා ඉමු නේද? ඔන්න පුංචි යාළුවනේ මම කිව්වා වගේම ටෙඩිබයලා ගොඩකුත් එක්ක ආයෙමත් ඔන්න මම ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඉතින් පොඩ්ඩක් තුක හිතෙන කතාවක් කියන්න. මොකද දන්නවද? අද දවසට මම සමු අරගෙන යනවා. ඒ යන්නේ මේ ටෙඩිබයලා ගොඩත් එක්කමයි. හරි. දැන් මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ අද අපි බලපු ඒ වැඩසටහනේ කරපු දේවල් මතකයි නේද? අපි ටෙඩිබයලා ගැන බැලුවා, බෝඩික්කෝ ගැන බැලුවා, සෙල්ලම් බඩු ගැන බැලුවා, ඩයිනෝසිරස්ලා ගැන බැලුවා නේද? ඔය හැමදේම ගැන ඕගොල්ලෝ දැනගත්ත විතරක් නෙවෙයි ඕගොල්ලෝ ඒ සෙල්ලම් බඩු පරිස්සම් කරන්නේ කොහොමද කියන එක ගැනත් හොඳට දැනගත්තා මේ අපේ චතුරංග මාමගෙන් නේද? ඉතින් ඒ මාමා කියා දීපු විදිහටම මම ආයෙමත් එනකන් සෙල්ලම් බඩු ටික පරිස්සම් කරගෙන මේ ඕගොල්ලෝ ගාව තියෙන බෝනික්ක ඕගොල්ලෝ ඉස්සරහට ගන්න ඉන්න මේ වගේ ලස්සන බෝනික්ක ටික පරිස්සම් කරගෙන මම එනකන් සෙල්ලම් කර කර ඉන්න ඕනේ. හොඳද? එහෙනම් මට තවත් දෙයක් කියන්න තියෙනවා. අපේ ලිපිනේ ඔන්න තිරේ දිස්වෙන්නේ. ඒ ලිපිනේට අපේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයගොල්ලෝ හිතන දේවල්, ඔයගොල්ලන්ට දැනෙන දේවල්, ඔයගොල්ලන්ගේ නිර්මාණ අපිට ලියලා කරලා එවන්න. ඒ වගේම අපේ Facebook පිටුව, TV දිදුල Kids පිටුව තියෙන්නේ. ඒකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒකේ තියෙන දේවල් බලන්න, ඒවෙන් ආදර්ශයක් ගන්න, අපිට මැසේජ් එවන්න, ඔයගොල්ලන්ගේ වීඩියෝස් එවන්න, ඔය හැමදේමත් කරගෙන අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ටොයි මාමා එහෙනම් ගිහිල්ලා එන්නම්. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ සෙල්ලම් බඩු ටික පරිස්සම් කරගන්න ඕනේ. මේ ටෙඩිබයාලවත් පරිස්සම් කරගන්න ඕනේ. හොඳද? එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි. කොහොමද? ඔයාලා සෙල්ලම් බඩු වලට කැමතියි කියලා මට ඇහුණා. දන්නවද මේ කොහෙද ඉන්නේ කියලා? ඔයාලා ඉන්නේ MC කියන toy shop එකේ. ඒක තියෙන්නේ arcade එකේ. කොහමද ඕගොල්ලන්ගට toy ගැන කියාදෙන toy මාමා? මේ ඉන්නේ toy මාමා. මට හම්බුණා යාළුවෙක්. අද මම ඔයාලට කියන්නෙත් නැතුව හොරෙන්ම MC toy shop එක ඇතුළට ආවා. මට එතකොට හම්බුණා ලස්සනම ලස්සන යාළුවෙක්. පේනව නේද මේටෙදි? මෙයා තමයි කිව්වේ ඉක්මනට එන්න යාළුවන්ට පෙන්වන්න සෙල්ලම් බඩු ගොඩාක් ඇවිල්ලා තිනවා කියලා. මම එහෙනම් මෙයාත් එක්කම ඇතුළට ගිහිල්ලා ඔයාලා තින්න අපි අලුත් සෙල්ලම් බඩු මොනවද කියලා බලමු හොයලා. එන්න. තව සෙල්ලම් බඩු ගොඩාරියක් තියෙනවා. ඔයාට පේනවද? අන්න අපේ පොඩිත්වත් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ට ටටා කියමුද?
හායි කොහොමද? ඔයා එහෙනම් මෙතනින් පොඩ්ඩක් වෙලා ඉන්න. බලාගෙන ඉන්නකො මම සෙල්ලම් බඩු පෙන්වන්න. පොඩි යාළුවන්ටයි ඔයාටයි දෙගොල්ලන්ටම. හොඳේ? ඔහොම ඉන්න. මේ තියෙන රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක්. අපි කලින් ප්‍රෝග්‍රෑම් එකෙත් කතා කරා නේද රිමෝට් එකකින් වැඩ කරන මේ සෙල්ලම් බඩුවක් ගැන. යාළුවේ, පේනවද මේ? පුංචි යාළුවා නම් හරි කැමති මේකට. ඔයාත් කැමති නේද? අපි බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. කොහොමද මෙයා වැඩ කරන්න කියලා බලමුද? මේ තියෙන ඒරියල් එක. මේක තමයි එතකොට රිමෝට් කන්ට්‍රෝල් රේසින් කාර් එක. පේනවද ගහලා තියෙනවා? හරි, අපි මේක තියලා බලමු තව මොනවද සෙල්ලම් බඩු තියෙන්නේ කියලා. යාළුවේ, අපි තවත් සෙල්ලම් බඩු බලමුද? එයාත් කැමතිද? ඔයගොල්ලොත් කැමති නේද? හරි, අපි බලමු. මෙන්න ඉන්නවා අපි චූටි නංගි බබාලට ලස්සන බෝලික ගොඩාරියක්. ඔයාලා කැමතිද ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න අපේ? බලන්නක යාළුවෝ, කට්ටියව කැමතිලු. ලස්සන බෝනික් කොනේද? අපේ නංගි බබාලා තමයි මේගොල්ලන්ට ගොඩක්ම කැමති. අපි බලමු අපේ මේ යාළුවා කැමතිද කියලා. ඔයාත් කැමතිද මේගොල්ලන්ට? බලන්නක මේගොල්ලෝ ලස්සනයි නේද? ඔය බලන්නක මේ. එයාත් කැමති. හරි, අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ බයික් එකක්. බලන්නකෝ, ඒක ඇත්ත බයික් එකක් වගේම ලස්සනයි නේද? හැන්ඩල් එක කැරකෙනවා මේ රෝද ටික. ඇත්ත එකක් වගේමයි නේද? අපි සෙල්ලම් කරලා බලමු. අපි එහෙනම් දැන් අපි කතා කරන්න ආවා වගේ ෂොප් එකේ මැනේජර් මාමා හම්බෙලා මේකේ තියෙන අලුතෙන් ආපු මේ අපේ අලුවා කිව්වා වගේ අලුතෙන් ආපු සෙල්ලම් බඩු මොනවද කියලා බලමු. ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන ලස්සනම ලස්සන ආස හිතෙන සෙල්ලම් බඩුවක් ගැන කතා කරමු අපි ගිහිල්ලා. එහෙනම් අපි යමු. ඔන්න මමත් ආවා ඔයගොල්ලොත් එක්ක ද ටෝයිෂ ප්‍රෝග්‍රෑම් එකට. ඔයගොල්ලෝ ආසයි නේද සෙල්ලම් බඩු වලට? කොහොමද? ඔන්න අපි චූටිම චූටි නංගි බබාලා වෙලා වෙනුවේ ලස්සනම ලස්සන බෝනික්ක ගොඩාරියකුයි ටෙඩි බියර්ස්ලා ගොඩාරියකුයි එක්කලා ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්නයි හදන්නේ. ඉතින් වෙනද වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ යාළුම යාළු චතුරංග මාමා. කොහොමද චතුරංග මාමේ? හරි, ඔන්න ඉතින් අපේ පොඩිත්තන්ට අද නම් චතුරංග මාමා කියා දෙන්න හදන්නේ සෙල්ලම් බඩු ගොඩාක් ගැන නේද? මෙතන බෝනික්ක ඉන්නවා, ටෙඩි බියර්ස්ලා ඉන්නවා, තව තවත් සෙල්ලම් බඩු ගොඩක් තියෙනවා. අපි පටන් ගමු බෝනික්කන්ගෙන්. මාමේ, අපිට කියන්නකෝ මෙතන මොන වර්ගයේ බෝනික්කද ඉන්නේ? මෙතන ඉන්නවා ෆ්‍රෝසන්, බාබි, එයාරුනේ නෝමල් නිකන් සාමාන්‍ය බෝනික්ක ඉන්නවා, යම් යම් චිත්‍රපටි වලට අදාළ චරිත ඉන්නවා නේද මාමේ? අපි කතා කරමු මේක එක චරිත ගැන. මේ කවුද මේ? ඇවිල්ලා ස්නෝ වයිට්. ස්නෝ වයිට්. එයා ඉන්නේ මොන ෆිල්ම් එකේද? ඩිස්නි ප්‍රින්සස් ෆිල්ම් වල ගොඩක් හරි ඉන්නවා. එයාගේ නම ස්නෝ වයිට්. ස්නෝ වයිට් ගොඩක් කුමාරිකාවල් ඉන්න චිත්‍රපටි වල තමයි මෙයා ඉන්නේ. ඔන්න යාළුවනේ චූටි නංගි බබාලා සෙල්ලම් බඩු වලට ඔයගොල්ලෝ බෝනික්ක හැම ගන්නව නම් ඔන්න හොඳම තැනක් තමයි ඔන්න ද ටෝයි ෂොප් එකෙන් ටෝයි මාමා අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මාමේ, මෙයා ගොඩක් කුමාරිකාවන් වලට නේද ඉන්නවා කිව්වේ? හරි, තව ස්නෝ වයිට් නේද මෙයාගේ නම. තව කවුද මාමේ ඉන්නේ? මෙයා ඉන්නවා රපුන්සල්. රපුන්සල්. එයාගේ මොකද්ද තියෙන විශේෂත්වය? එයාගේ ෆිල්ම් හැම තියෙනවා ගොඩක්. ඔව්. එයාගේ කොණ්ඩේ සාමාන්‍යයෙන් දිගයි. එයාගේ කොණ්ඩේ ගොඩක් දිගයි. ඇයි මාමේ එයාගේ කොණ්ඩේ ගොඩක් දිග? ඒක ෆිල්ම් එකේ චිත්‍රපටයේ තියෙන චරිතට අනුව එයාගේ කොණ්ඩේ ගොඩක් දිගයි නේ. එයාගේ කොණ්ඩේ විශේෂ වෙන්න කොණ්ඩේ ගොඩක් දිගයි නේද? හරි. තවම කවුද මාමේ ඉන්නේ අපේ මේ ෆ්‍රෝසන් එකේ ඉන්න එල්සයන් ඈනා. එල්සයන් ඈනා. කොයි එක්කනද ඈනා මාමේ? මෙයා එල්සා. මෙයා එල්සා. පින්ක් කලර් එක නේ. එයා ඈනා. මේ දෙන්න කවුද? අක්කයි නංගිද? අක්කයි නංගි. හරි. කවුද? ඒකේ පොඩි කට් සයිස් උත් තියෙනවා, ලොකු සයිස් එකක් තියෙනවා. ලොකු ඈත් ඉන්නවා නේද? මෙතන. හරි හරි. ඔන්න අක්කා මේ ඉන්නේ. අනා. හරි හරි. ඔන්න චූටි බබාලට ලස්සන ලස්සන බෝනික්ක බබාලත් ඉන්නවා. හරි මාමේ, එතකොට සාමාන්‍ය බෝනික්කෝ ගැන කතා කරොත් එයාලා කොහොමද? එයාලා සාමාන්‍ය මේ වගේ තිනවා මොඩල් කරන්න. මෙයාලගේ කොණ්ඩේ හදන්න, ඩ්‍රෙස් එක මාරු කරන්න, ඒ වගේ ෂූස් මාරු කරන්න නේද? ඔන්න චූටි යාළුවනේ මේගොල්ලන්ගේ ඇඳුම් මාරු කරන්න. එතකොට ඒගොල්ලන්ගේ අතේ තියෙන මේ පර්ස් එක, සපත්තු, කොණ්ඩේ පීරන්න හෙයාස්ටයිල් එකත් මාරු කරන්න පුළුවන් නේද? පුළුවන්.
නෙක්ලස් තියෙනවා. ඒගොල්ලන්ට මාලා දාන්න පුළුවන්. ඒගොල්ලන්ට කණ්ණාඩිත් තියෙනවා. බලන්න අර අර ඔයගොල්ලෝ කැමති නේද ලස්සනට අඳන්න බෝනික්කන්ට ඔයගොල්ලොත් ලස්සනට ඉන්න ආසයිනේ. මම මේ කතා කරන්නේ අංගි බබාලට විතරක් නෙමෙයි ඉතින්. හරි. එතකොට මම මේ මේගොල්ලොත් එක්ක සෙල්ලම් කරනකොට තව සාමාන්‍ය බෝනික්ක මේ බෝනික්ක මොකද්ද මාමේ? එයාලගේත් මියුසික් එකක් එනවා. මෙහත් ප්‍රෝසන් ප්‍රෝසන් විදිහට තමයි හදලා තියෙන්නේ. ආ ප්‍රෝසන් මූවී එකේ. මූවී එකේ විදිහට කැරක්ටර් එකක්. Cold never bothered me anyway. Fancy. Just follow the string. Wait, what? I've got big plans. I've got surprises for today. Nothing but nothing's gonna get in our way. I've worked for weeks, planned everything within my power. Hello. I even got Kristoff and Sven to take a shower. If someone wants to hold me back, I'd like to see them try. Summer! I'm on the birthday plan attack. I'm giving you the sun, the moon, and the sky. එතකොට මාමේ මෙන්න මේ පුංචි බබා මෙයා මොන වගේ කෙනෙක්ද? යාර තොප්පියකුත් දාලා තියෙනවා. තොප්පියකුත් දාලා තින්නේ. මෙයාට බැටරිස් දැම්මම මෙයා කතා කරනවා. මේක අපි සාමාන්‍ය ප්‍රෙස් කරාම බඩ වගේ ප්‍රෙස් කරාම මෙයා සින්දු කියනවා කතා කරනවා. ඒ වගේ දේවල් කරපුවා නාවන්න කරන්න හිම අමාරුයි මෙයාව. එයාගේ මොකද එයා ඇතුලේ සර්කිට් එකක් තියෙනවා. සර්කිට් එකක් තියෙන හින්දා ඔන්න චූටි බබාලා නංගි බබාලා ඔයගොල්ලෝ ආසයි නේද බබාලා නාවන්න හිම. නාවන්න යනකොට අපි ගන්න බෝනික්කා ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. දැන් චතුරංග මාම කිව්වා මෙයාව නාවන්න කරන්න එහෙමනම් බෑ. එයාව ඉතින් ඇඳුම පොඩ්ඩක් පිහ දාලා දාන්න කුණු ගාව ගන්න නැතුව තමයි මෙයාව පාවිච්චි කරන්න වෙන්නේ නේද මාමේ. හැමතැනම යාව දාන්න නැතුව ඇත්ත බබෙක් පරිස්සම් කරනවා වගේ ඔන්න කරන්න තියෙන්නේ. මොකද මෙයාගේ ඇතුලේ මෙයා සින්දු කියන බෝනික්කෙක්නේ. මෙයාගේ ඇතුලේ සර්කිට් එකක් තියෙනවා. ඒ කියන්නේ බැටරි දාලා නේද මාමේ මෙයා වැඩ කරන්නේ. හරි බැටරි වලින් වැඩ කරනකොට යාගේ සර්කිට් එකට වතුර ගියොත් එහෙම ඔන්න මෙයාව සවුත් වෙනවා. මෙයා සින්දු කියන්නේ නැතුව යනවා. ඒ හින්දා මෙයාව බොහොම පරිස්සමෙන් කාමරේ තියාගෙන නේද මේ කාමරේ වගේ තියාගෙන තමයි වෙන්නේ නේද? හරි. එතකොට මාමේ මෙයාත් ඒ වගේ සින්දු කියන බෝනික්කෙක් නේද? සින්දු කියන බෝනික්කේ මෙයාගේ අපිට මාරු කරන්න පුළුවන්. මෙයාව ගලවන්න පුළුවන්. ආ එයාගේ මේ ඇඳලා තියෙන ජර්සි එක ගලවන්නත් පුළුවන්. ඔන්න මුංචි හාලුවන්ට ගොඩාක් ලස්සන වැඩක්. එයාගේ ඒකත් අයිස් කැප් එකක් ගලවන්න පුළුවන්. ලස්සනම ලස්සන කොණ්ඩයක් එයාට තියෙන්නේ. මෙයාගේ ගර්ල් කෙනෙකුත් ඉන්නවා. දැනට අපි ගාව දැනට ඉවරලා තියෙන එක. මේ ෂොප් එකට හැමදාම අලුත් අලුත් සෙල්ලම් බඩු එනවනේ. ඕගොල්ලෝ ඉස්සරහා දවසකදී આવොත් මෙයාගේ ගර්ල් නේද? ගර්ල්ත් ඉන්නවා. හරි. ගර්ල් බොනික්කත් අපිට ගන්න පුළුවන් මේ. මෙයාගෙත් එහෙමයි මෙයත් නාවන්න කරන්න අමාරුයි. මේගොල්ලෝ ඇතුලේ සර්කිට් එකක් තියෙනවා. ඒ බැටරි වලින් පාවිච්චි වෙන්නේ. ඒ හින්දා මේගොල්ලෝ නාවන්න කරන්න අමාරු නේද? මේ කෝට් එක හැමනම් ඉතින් ඔන්න මාරු කරන්න පුළුවන් නේද මම? වොෂ් කරන්න පුළුවන් ඒක. කෝට් එක බොටම් එක තියෙනවා. ඒකත් ඔන්නම් මාරු කරන්න පුළුවන් අපිට. සොක්ස් එහෙම ගලවලා ආ සොක්ස් ඒවත් ගලවන්න පුළුවන්. බලන්න යාට මේස් එහෙමත් දාලා තියෙනවා. ඒවත් ගැලවුවේ හැකි ඔන්න. ඔයගලන්ට චූටි බබාලාගේ සෙල්ලම් කරනකොට සෙල්ලම් ගයක් එහෙම දාලා ඒ වගේ සෙල්ලම් කරනකොට ඔන්න ඉතින් ඇත්ත බබෙක් එක්ක වැඩ කරනවා වගේ තමයි නේද? හරි මාමේ. අපි මෙයාගෙන බැලුවනේ. දැන් අපි බලමු මාමේ මෙන්න මේ උස බෝනික්කෝ මෙයාලා මොකද කරන්නේ? මෙයාලගේ මොකද්ද විශේෂ? මේගොල්ලෝ චිත්‍රපට වලින් ආපු අයද නැත්නම් නිකන් normal එයාලගේ බාබි ගර්ල්ස් ලා ඉන්නවා කරන් බාබි ගර්ල්ස් එකක් නෙමෙයි. මෙයාලගේ කොණ්ඩේ හෙයාර් ස්ටයිල් දාන්න ඩ්‍රෙසස් මාරු කරන්න ඩ්‍රෙසස් ආපව අපිට ඔන්නම් එයාලට පොඩි කට්ටියට කපල කරලා මහලා අඳන්න ඒ වගේ මහලා අඳන්නත් පුළුවන් නේද? මෙන්න ටිකක් වෙනස් විදිහයකක්. දීලා තියෙන ඇඳුම් වලට අමතරව තව මේගොල්ලන්ගේ ඇඳුම් අපිට ඕනනම් කපලා මහගෙන ඒ වගේ අලවලා මේගොල්ලන්ට අඳන්නත් පුළුවන්. අපි කැමති විදිහේ ඇඳුම් අඳන්නත් පුළුවන්. ඉතින් මාමේ අපි බැලුවොත් එහෙම මේ බෝනික්කෝ ගැන කතා කරොත් මාමේ ඇයි මේ කතාවල තියෙන ඒවා අපි අරගෙන තියෙන්නේ මේ බෝනික්කන්ට? පොඩි කට්ටිය ගොඩක් කුඩා දරුවෝ ගොඩක් කැමති සාමාන්‍ය ෆිල්ම් වල ඉන්න එයාලා වගේ මේව කරන්න. ඔව්. ප්‍රොසන් වල එහෙම يعني ෆිල්ම් එකක්ත් එක්ක ගොඩක් කට්ටිය කැමති. ගොඩක් කැමති. ඒ චරිතත් එක්ක හැසිරෙන්න අපේ පොඩි නංගිලා මල්ලිලා ගොඩක් කැමති. ඒ හින්දා ඒගොල්ලන්ට හරියන මාමලා බෝනික්කෝ ගෙනල්ලා තියෙනවා නේද? ඒගොල්ලන්ට ගන්න පුළුවන් ඊට පස්සේ. හරි මාමේ. එතකොට අපිට ටෙඩි බෙයාලා ගැන කතා කරොත් එහෙම. ටෙඩි බෙයාලා ගැන කිව්වොත් මාමේ ටෙඩි බෙයාලායි බෝනික්කෝයි වෙනස් වෙන්නේ කොහොමද?
ටෙඩි බෙයාර සාමාන්‍ය අර සොෆ්ට් ටොයිස් තියෙන ඒවා නාවන්න කරන්නත් ඒවත් අමාරුයි. අමාරුයි. ඒවත් මේකත් විනීද පූ. ඒ කියන්නේ ඩිස්නි එකේ ඩිස්නි ගැන දන්නවනේ. ඩිස්නි කියන්නේ කාටුන් ලෝකයක්. අපි ගොඩාක් කැමති කාටුන් චරිත ගොඩාක් මිකි මවුස්ලා ඔය වගේ අය ගොඩාක් හැදිලා තියෙන ඩිස්නි වර්ල්ඩ් එකේ නේද මාමේ. එතකොට මෙයාගේ නම විනීද පූ. විනීද පූ. ඕගොල්ලෝ දැකලා තියෙන නේද ඔය ස්ටිකර් තියෙනවා සෙල්ලම් බඩු තියෙනවා පූ කියලා නේද වලහෙක් මෙයා නේද මෙයා වලහෙක් නේද බෙයා කෙනෙක්. බෙයා කෙනෙක්. හරි. ඔව්. ඉතින් මෙයාවත් නාවන්න කරන්න නම් අපහසුයි නේද මාමේ. එයාගේ ඇයි අපි නාවන්න කරන්න අපහසු? මෙයාගේ සයිට් එකක් තියෙනව නෑ. ඇතුලේ දාලා තියෙන්නේ පුළුන්. ඇතුලේ පුළුන් දින්. බේලෙන්න අපි නාවන්න කරන්න ගියන් වතුර මේ වුණාම බේලෙන්න කරන්න පොඩ්ඩක් පරක්. එතකොට මාමේ අපි මේගොල්ලන්ව මේ කොහොමද පරිස්සම් කරලා තියාගන්නේ මේගොල්ලන්? අපි කොහෙද මෙයාලව තියන්නේ ලස්සනට? යාළුවෝ සෙල්ලම් කරන්න ඕනේ කොහොමද? ඇඳ උඩ වගේ තියාගෙන ඒ වගේ තමයි සෙල්ලම් කරන්න ඕනේ. කරන්න වෙන්නේ නේද මාමේ? හරි. ගේ ඇතුලේම තමයි කරන්න වෙන්නේ. පිටට ගෙනියන්න අපහසුයි මේ වගේ අය. මොකද මේගොල්ලෝ ගොඩක් නේද සොෆ්ට් විදියට හදලා තියෙන ගොඩක් ඇතුලේ පුළුන් දාලා නේද බබාලට කරදරයක් තුවාලයක් වෙන්නේ නැති වෙන්න හදලා තියෙන සෙල්ලම් බඩු නේද. හරි මාමේ. එතකොට මේ මගේ යාළුවා මෙයා ගැන කතා කරුත් එහෙම මෙයා චීනේ තමයි හදලා තියෙන්නේ. ආ ගොඩක් ලොකුයි. ගොඩක් ලොකුයි නේද? මෙයාත් පොෂබල් නෙමේ. සෝදන්න කරන්න අමාරුයි. මෙයා සාමාන්‍යයෙන් බෙඩ් එකක් ගාව බිම වුණත් දාන්න පුළුවන් අපිට. මේ ආකාරයට දැම්මම බිම වුණත් දාන්න පුළුවන් අපිට. එහෙම දාන්න පුළුවන් නේද? හරි. දැන් normal ඇඳේම තියාගන්න තමයි මෙයා හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ. ඔන්න අපේ චූටි නංගිල මල්ලිට ලොකම ලොකු ටෙඩි බෙයා කෙනෙක් ඉන්නවා නේද? මෙයා මට උදේ හම්බුනේ shop එකේදී අපේ මතකද? මාත් එක්කම මෙයා ගියේ. හරි. එතකොට මාමේ අපි බැලුවොත් එහෙම මෙයාගේ චරිතේ මෙයාට තව ගෑනු සතෙකුත් ඉන්නවද? මෙයාට තව ගෑනු සතෙකුත් ඉන්නවා. එයත් ඉන්නවා අපි ගාව. හා හා. එයත් ඉන්නවා නේද? අපි බලමු ඉස්සරහට යාවත් අපි බලමු මම පෙන්නන්න ඕගොල්ලන්ට. හරි මාමේ. එතකොට අපිට මාමේ දැන් මේ ටිකට අමතරව තව මේ මොනවද තියෙන්නේ? මේ සෙල්ලම් බඩු මම දැක්ක අපි තියෙනවා. මේ තියෙන්නේ. මේ මොකද්ද මාමේ මේක? මේක ගේම් එකක්. ඔව්. මේ ගේම් එකක් පොඩක් පොඩි කට්ටිය තමයි තියෙන්නේ. සාමාන්‍ය අවුරුදු 6ක 5-6 වගේ. මේ තියෙන්නේ මාක්ස් ලකුණු තමයි තියෙන්නේ මේ. ලකුණු. ඔව්. අපිට තියෙන්නේ මේ ගන් එකට. මේ වගේ තියෙනවා. මේකත් රිදෙන්නේ නැහැ වැදුනට. රිදෙන්නේ නැහැ නේද? දැන් මාමේ තුවක්කු පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා කියනවනේ නේද? තුවක්කුවක්. ඔව්. ඕක තුවක්කුවක් නෙමෙයි නේද? බෝල තියෙන්නේ ඔය විදින්න පුළුවන් ඉලක්කෙට. ඉලක්කෙට. තියලා ප්‍රෙස් කරා නම් මාක්ස් අනෝ ඒ කියන්නේ 10. එතකොට මාමේ අපි මේක පිළිවෙලට තියනවාද පල්ලෙහා ඉදන් ඕම උඩට? ඔව් සාමාන්‍ය මීටර දෙකක් විතර වගේ. එහෙනම් තිබ්බනම් මේක විදිහම අපිට මාක්ස් يعني මේ ටින් පෙරලෙන හැටියට ලකුණු එකතු වෙනවා. ලකුණු එකතු වෙනවා. 10 20 30 40 50 60 කියලා. හරි. අපි මේ විදිහට තමයි කරන්නේ. එතකොට මාමේ මේකෙන් උඩරිම විදින්න පුරවන් දුර මීටර කීයක්ද? මීටර 3ක්. මීටර 3ක් විතර විද්ද හැකි නේද? මේ බෝලේ වැදුනහම ඒකට අපිට රිදෙන්නේ නැහැ. මොකද ඒ රිදෙන්නේ නැත්තේ මාමේ. මේක අපි ස්පොන්ජ් එකකින් වගේ තමයි කරලා තියෙන්නේ. ස්පොන්ජ් එකකින් හැදලා තියෙන්නේ නේද? එතකොට මාමේ මේකේ කොහොමද විදෙන්නේ මේකේ? අපි බෝලේ ඇතුලට දාන්නේ කොහොමද කියලා අපි පෙන්නමු කුංචි ආලුවට. මේ වගේ තියනවා. මේක තියලා නිකම්ම ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඒක ඇතුලට දාලා තද කරන්න තියෙන්නේ නේද? කළා මේක ප්‍රෙස් කරා නම් මේ විදිහට එනවා නේද? පාට බෝල 3ක් දීලා තියෙනවා. මේව ඇඟේ වැදුනට රිදෙන්නේ නැහැ නේද? එක්කෙනෙකුට තුන් පාරක් විදින්න පුළුවන්. තුන් පාරක් විදින්න පුළුවන් ගේම් එකක් විදියට. සාමාන්‍යයෙන් 5-6 දිනකට වගේ කරලා එකතු වෙලා කරන්න පුළුවන් ගේම් එකක්. ගේම් එකක් නේද? හරි. අපේ යාළුවෝ ගේම්ස් ඔය ඉතින් අපි සාමාන්‍යයෙන් ගේම්ස් ගැන කතා කරාම කම්පියුටර් ගේම්ස් තියෙන්නේ. ඉතින් ඒ වගේ නැතුව පොඩ්ඩක් යාළුවොත් එක්ක එකතු වෙලා ඔය ඉස්සර තියෙනවා වගේ සරුංගල් අරිනවා රොමේ වගේ ඈ ඒ වගේ ක්‍රීඩා තියෙනවා. දැන් මේ බලන්න මේ toy shop එකේ ලස්සන මේ අවුරුදු කාලේ එහෙම තියෙනව ටින් කඩනවා කියලා. ඒකම තව ලස්සන ක්‍රමයකට ඇවිල්ලා තියෙනවා. මේ වගේ පොඩි විදින උපකරණයක් තියෙනවා. ඒ විදින උපකරණේ මේ බෝලත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ. බෝල මේක ඇතුළට දාලා තද කරලා මේ ටින් ටික ගානට මීටර 3ක් විතර නේද මාමේ හයින් තියන්න පුළුවන්. මීටර 3ක් විතර වගේ හයින් තියලා පිළිවෙලට ලකුණු පිළිවෙලට 10 20 30 40 වගේ අපි ඒ ටික පිළිවෙලට තියලා මේකට බෝල ලෝඩ් කරලා අපිට ඉලක්කෙට මේකෙන් යවන්න තියෙන්නේ නේද මාමේ? විදින්නයි තියෙන්නේ. එතකොට ඉතින් ඔන්න පුංචි යාළුනේ ගේම් එකකුත් කර හැකි අපිට නේද? ආ මේ ඉන්නේ ලස්සන හාපැටියෙක් වගේ. ආ එයා බබෙක් නේද මාමේ? බබෙක්. මෙයාගේ මොකද්ද විශේෂත්වය? ඔන්න එයා අඬනවා. ඇනුවද ඒ? ආ හෙලෝ කියලා කියන්නේ. එයා හෙලෝ කියලා අපිට එයාගේ නම කිව්වා. අන්න එයා සින්දුවක් කියනවා. නඩ ඇවිදින්න පුළුවන්ද මාමේ? ඇවිදින්නත් ඔයි බලන්න. ඩාන්ස් කරන්න පුළුවන් මාමේ. ආ ඩාන්ස් කරන්න පුළුවා. ඩාන්ස් කරමු බලමු මාමේ.
අන්න සූපුව ගත්තා කියලා අඬනවා යා. ආ දැන් යා සූපුව ගත්තා කියලා අඬනවා ඔන්න. කොහොමද මම යා දැන් අඬන්නේ නැතුව හිනස්සන්නේ අපි ආයේ. සූපුව දෙන්නම. ආ අපි ආයේ යාට සූපුව දෙන්න ඕනේ නේද? එතකොට යා hina වෙනවා. දැක්කද? එතකොට මාමේ මේ බෝනික්කා සාමාන්‍යයෙන් ගැලපෙන්නේ කොයි වගේ අපේ චූටි බබාලටද? මේක සාමාන්‍ය අවුරුදු 3ක වගේ. අවුරුදු 3ක වගේ නේද? හරි. ඔන්න චූටිම චූටි නංගිලා මල්ලිලට තමයි මේ චූටි සින්දු කියන බෝනික්කා යා හැබැයි සූපුව කටින් ගත්තට පස්සේ හඬනවා. දැක්කද? ආයිම සූපුවට දෙන්න ඕනේ. එතකොට නම් hina වෙනවා ඔන්න. බලන්නකෝ යාගේ නැටුමත් මාමියා dance එකක් දම්ම වල පෙන්නන්න අපිට. අන්න දැක්කද යා dance එකක් දාන හැටි.